ඉතින් අද අපි මොකද්ද කරන්න යන්නේ? අද අපි මොකද්ද කරන්න යන පාඩම? අද අපි කරන්න යන පාඩම ෂෝක් පාඩමක්. ඔගොල්ලෝ මේකට හසි හිතේ. හරි. ඊට කලින් අද අපි ඉගෙන ගන්න යන්නේ මොකක් ගැනද කියලා ටීචර් මගේ පුතාලට පෙන්නන්න. මේක මොකද්ද පුතේ? මේක මොකක්ද? මගේ පුතාලා දන්නවද මේ මොකක්ද කියලා? මේකට අපි මොකක්ද කියන්නේ? මොකක්ද මේකට කියන නම? දිග කොටුව. මේකට අපි කියන්නේ මොකක්ද? දිග කොටුව. ඇයි අපි මේකට දිග කොටුව කියන්නේ? බලන්න මේකේ අපි කියනවා මේ පාද. මේවට අපි පැටි කියලා කියනවා. ඔන්න බලන්න මේකේ දිග පැත්තක් මේ. දිග පැටි එකයි, දිග පැටි දෙකයි. කොට පැටි එකයි, කොට පැටි දෙකයි. එතකොට මේ දිග කොටුවට දිග පැටි දෙකකුයි, කොට පැටි දෙකකුයි තියෙනවා. හරිද? පේනව නේද පුතේ? හරි. ඔන්න එහෙනම් අපි දැන් හදන්නේ ටීචර්ත් එක්ක ගෙදර තියෙන මේ ජාතියේව මොනවද කියලා බලන්න. හරි. දැන් පුතාලා ගාව අම්මලා ඉන්නවනම් දැන් ටීචර් පෙන්නනවා පුතාලට ටීචර් ගෙදර තියෙන මේ ජාතියේව. දැන් පුතාලා අම්මලත් එක්ක ගිහින් බලන්න ඕනේ ටීචර්ගේ ගෙදර තියෙන දික කොටු මගේ පුතාලා ගෙදර තියෙනවද කියලා. හරිද? අපි එහෙනම් යම් බලන්න. හරි. ඔන්න අපි කොහෙටද මේ ආවේ? ඉස්සෙල්ලාම තියෙනවා පාපිස්සා. ඒ පාපිස්සා දික කොටුවක්. හොඳට බලන්නකෝ. දැන් පුතාලාගේ ගෙදරක් තියෙනවා නම් පාපිස්සි දික කොටු හැඩයට තියෙන ඒවා ඔන්න පුතාලා මතක තියාගන්න. ඕගොල්ලෝ කකුල් පිහදාන්නේ දික කොටුවකින් කියලා. හරිද? හරි. අපි යන් ඊළඟ එක බලන්න. මේ මොකද්ද? මේ තියන්නේ ගෙදර දොර. එතකොට මේකත් දිග කොටුවක්ද? ඔව්, මේකත් දිග කොටුවක්. පුතේ බලන්න එකෙත් හොඳට දිග පැති දෙකකුයි කොට පැති දෙකකුයි තියෙනවා අපේ දොරේ. හරිද? හරි. ඔන්න මතක තියාගන්න උඟලංගේ ගෙදර දොරක් දිග කොටුවක්. හරිද? හරි. ඔන්න ඊළඟ එක මොකක්ද? කැලෙන්ඩරයක්. මගේ පුතාලාගේ දිහාත් තියෙනවා නේද කැලෙන්ඩර? ඒවත් දිග කොටු වගේ තියෙද පුතේ? ඔන්න බලන්න. දැන් මගේ පුතාලා දවස් බලන්නේ දිග කොටුවකින්. හරියන්න. ඊළඟට මේ මොකක්ද? ෆ්‍රිජ් එක. ඒකත් දිග කොටුවක්. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් කෑම දාන්නේ කූල්වෙන් අයිස්ක්‍රීම් එහෙම දාලා තියන්නේ දිග කොටුවක් ඇතුලේ. දැන් බොගලන් ඇතරක් තියෙනවා නම් ඔන්න ගිහින් බලන්න හොඳේ. ඊළඟ මේ මොකද්ද? කිරි පෙට්ටියක්. ඒ ඔගොල්ලෝ බොන්න ගේන කිරි. ඒකත් මේ බලන්න දිග පැති දෙකයි, කොට පැති දෙකයි. එතකොට ඒකත් දිග කොටුවක් වගේ. හරි. ඊළඟට මේ මොකක්ද තියෙන්නේ? මේ මොකද්ද? අපි ලියන්න ගන්න පොත. ඒකත් මොකක්ද පුතේ? පොතත් දිග කොටුවක්. අනේ දෙයියනේ, අපි මෙච්චර කල් ලියලා තියෙන්නේ දිග කොටුවක. දැන් ඕගොල්ලන්ට ඒකත් ඔන්න හොඳට මතක තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙච්චර කල් ලියන්නේ ලියලා තියෙන්නේ දිග කොටුවක කියලා. ඊළඟට මේ මොකද්ද? මේක නම් ඕගොල්ලෝ ආශාවෙන් කන දෙයක්. මොනවද? චොකලට් පෙට්ටිය. චොකලට් පෙට්ටියක් දිග කොටුවක්. මේ දිග පැති දෙකයි, කොට පැති දෙකයි. ඕගොල්ලෝ කන චොක්ලට් එකක් දිග කොටුවක්. හා නේද? ඊළඟට මේ මොකද්ද? ෆයිල් එකක්. ෆයිල් එකත් දිග කොටුවක්. ඉතින් බලන්නකො නේද පුතේ. ඔන්න දැන් ටීචර් මගේ පුතාලට දිග කොටු ටිකක් පෙන්නුවා. ටීචර්ගේ ගෙදර තියෙන දිග කොටු ටිකක් ටීචර් පුතාලට පෙන්නුවා. දැන් මගේ පුතාලා ඒව පුතාලගේ ගෙදරක් තියෙනවා දැක්කද?
අද පුතේ ඒව ඔයගොල්ලන්ගේ ගෙදරත් තියෙනවා. දැක්කා නේද? ඉතින් බලන්නකෝ. තව දෙයක් අමතකුණානේ. අපේ ෆෝන් එක. අපි දැන් පුතාලා මේ ටීචර්ව බලන් ඉන්න ෆෝන් එක අතික කොටුවක් නෑනේ. ඒ වගේම තව මොනවද තික කොටු තියන්නේ? මගේ පුතාලා කෝච්චිය ගිහින් තියෙනවද? පුතාලා දැකලා තියෙනවද කෝච්චිය පෙට්ටි? ඒවත් තික කොටු. මෙන්න මේවා ගොඩක් එකතු වෙලා පෙට්ටි, කෝච්චි පෙට්ටි හැදිලා තමයි කෝච්චිය හැදිලා තියෙන්නේ. තව මොනවද තියෙන්නේ? බස් එකේ ගිහින් තියෙනවද? බස් එකත් තික කොටුවක් නේද පුතේ? ඔව්, බස් එකත් තික කොටුවක්. තව මොනවද තික කොටු? මතක් කරමු බලන්න තව මොනවද තික කොටු තියෙන්නේ කියලා. අපි නිදාගන්න ඇඳ, ඒකත් තික කොටුවක්. එතකොට අපි රෙදි දාන කබඩ් එක, ඒකත් තික කොටුවක්. දෙයියනේ, අපි මෙච්චර කල් ඉඳලා තියෙන දික්ක කොටු ලෝකෙකනේ නේද? ඔව්, ඒ කියන්නේ අපේ ගෙදර හැමතැනම දික්ක කොටු අපිට තියෙනවා. දැන් මගේ පුතාලකින් මේ වගේ එකක් අහලා කවුරු හරි පෙන්නුවොත් මගේ පුතාලා දන්නවා මේක දික්ක කොටුවක් කියලා නේද? ඔව්, මගේ හොඳ බබාලා දන්නවා මේක දික්ක කොටුවක් කියලා. හරි, ඔන්න දැන් ටීචර් මගේ පුතාලට දික්ක කොටු කොටක් පෙන්නුවා. දැන් ටීචර් හිතනවා පුතාලා ටීචර්ත් එක්ක පුතාලගේ ගෙදර තියෙන දික්ක කොටු ටික බලන්න ඇති කියලා. හරිද? ඉතින් දැන් මගේ චූටි පුතාලා චූටි වැඩක් කරලා එවන්න ඕනි ටීචර්ට. අපි දන්නවද මෙන්න මේ වගේ ලස්සන කොටුවක් අම්මලාට කියලා කපාගෙන ඒක උඩ පාට ගාලා හරි පොල් කුඩු වලවල හරි චූටි චූටි කොළ කපල හරි අලවල ටීචර්ට එවන්න ඕනේ. ටීචර්ගේ නම්බර් එක ටීචර් දාන්න. මගේ පුතාලා ඒක ටීචර්ට එවන්න ඕනේ. හරිද පුතේ? හරි. ඔන්න දැන් අපි ආයෙත් එහෙනම් දික කොටුව ගැන මේක කතා කරමු බලන්න. දික පැති දෙකයි කොට පැති දෙකයි. එතකොට මේකට කියන්නේ මොකක්ද? අපි දික්ක කොටුව කියලා. මේකට කියන්නේ අපි දික්ක කොටුව කියලා. පේනව නේද? හරි, දැන් ඔන්න ටීචර් මගේ පුතාලට කරන්න වැඩකුත් දුන්නා. දැන් මගේ පුතාලා ඕන තැනකදී මේ වගේ දේවල් දැක්කොත්, මෙන්න මේ විදිහ ඒවා දැක්කොත් මගේ පුතාලා දන්නවා ඒක දික්ක කොටුවක් කියලා නේද? ඕ දික කොටුවක් කියලා දන්නවා. ඉතින් අපි ඊළඟ දවසේ තව හැඩතලයක් අඳුනගමු. ඉතින් ඇත්තටම මේ ටීචර්ට කලින් කියන්න අමතකුණානේ. අයියෝ, දික කොටුව කියන්නේ මොකක්ද? හැඩතලයක්. අමතකුණානේ. කමන්නේ. හරිද? ඉතින් මේක හැඩතලයක්. ඉතින් අපි ඊළඟ දවසේ දැන් ඔන්න අධිකන ගත්ත දික කොටුව අපි ඊළඟ දවසේ තව හැඩතලයක් ඉගෙන ගමු. එහෙනම් ටීචර්ට යනවා පුතේ. මගේ පුතාලට බුදුසරණයි.